අයිබෝවන් මෙම වීඩියෝ නිර්මාණය කරන ලද්දේ කිසියම් ස්ථානයක පිහිටීම Google Map මත සලකුණු කිරීම සඳහා අදාළ කණ්ඩායමක ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට. ශ්‍රී ලංකාවේ මහජන පුස්තකාල ජාලය සිතියම් ගත කිරීමේ ස්වේච්ඡා ව්‍යාපෘතිය යටතේ මෙය නිර්මාණය කිරීමට අදහස් කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තම ප්‍රදේශයේ මහජන පුස්තකාල පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට ඕනෑම අයෙකුට හැකි. ඒ සඳහා ධන පෝර්මය ලබා ගැනීමට සවැන්දිය මෙම වීඩියෝට පහලින් දක්වා තිබෙනවා. භූගෝලීය ඛණ්ඩාංක යනු කුමක්ද? භූගෝලීය ඛණ්ඩාංක දැක්වෙන්නේ පෘථිවි ගෝලයේ වටා ඇඳි සිතින් මවාගත් තිරස් සහ සිරස් වලයාකාර රේඛා සමූහයක් මගින්. ඔබ දන්න පරිදි වහැදින්නේ අක්ෂාංශ හා දේශාංශ යන නම. අක්ෂාංශ වලට ඉංග්‍රීසියෙන් ලැටිටියුඩ් කියාද, දේශාංශ වලට ලොංගිටියුඩ් කියාද කියනවා. ඛණ්ඩාංක දැක්වීමේදී මුලින් සඳහන් කරන්නේ අක්ෂාංශ, පසු දේශාංශ සඳහන් කරනවා. අක්ෂාංශ බිංදුව ලෙස දැක්වෙන්නේ නිරක්ෂයයි. දේශාංශ බිංදුවන්නේ ක්‍රොනිච් රේඛාවයි. ඒ අනුව ලෝක ගෝලය නැගෙනහිර හා බටහිර අක්ෂාංශ වලටත් උතුරු හා දකුණු දේශාංශ වලටත් බෙදාවෙන් කර තිබෙනවා. වඩා නිවැරදිව ස්ථානය දැක්වීම සඳහා අංශක නැවතත් මිනිත්තු ලෙසත් මිනිත්තු නැවතත් තත්පර ලෙසත් කුඩා කොටස් වලට බෙදාවෙන් කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම දැක්වෙන්නේ උතුරු අක්ෂාංශ 5.55 හා 9.51 අතර, නැගෙනහිර දේශාංශ 79.42 හා 81.52 අතර පිහිටි ස්ථානයක් ලෙසයි. නමුත් ශ්‍රී ලංකාවේ නිශ්චිත ස්ථානයක් දැක්වීම සඳහා එම ස්ථානයේ ඛණ්ඩාංක වඩාත් නිශ්චිතව දැක්විය යුතුයි. Google Maps වැනි GPS පද්ධති භාවිත කරන යෙදුම්වල භාවිත වන්නේ දශාංශික ආකෘතියයි, නැත්නම් decimal format. මෙහිදී අංශක මිනිත්තු තත්පර ක්‍රමය දශම අංකයකට පෙරලනු ලබනවා. දශාංශික ක්‍රමයට ශ්‍රී ලංකාවේ පිහිටීම දැක්වෙන්නේ අක්ෂාංශ 5.94851 සිට 9.8166 දක්වා සහ දේශාංශ 79.4952 සිට 81.84198 ලෙසයි, නැත්නම් 81.8419 ලෙසයි. දැන් අපි පුස්තකාලයේ පිහිටීම් උසා ගැනීමට ඛණ්ඩාංක ලබා ගත හැකි ආකාර උසා බලමු. පළමු සහ වඩාත් සුදුසු ක්‍රමය වන්නේ පුස්තකාලයේ පිහිටි ස්ථානයට භෞතිකව ගොස් එහි ඛණ්ඩාංක GPS ක්‍රමය භාවිතයෙන් ලබා ගැනීම. මේ සඳහා ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක්, ටැබ්ලයිඩ් එකක්, iPhone හෝ iPad එකක් හෝ විශේෂ GPS උපකරණයක් භාවිත කළ හැකි. ඔබගේ ජංගම දුරකථනයේ GPS ඛණ්ඩාංක ලබා ගත හැකි ඇප් එකක් ස්ථාපනය කර තිබිය යුතු වෙනවා. මේ බොහෝ අපහසු තාක්ෂණික ක්‍රියාවලියක් ලෙස එකවර හඳුන්වන්න පුළුවන්. ඒත් එසේ නොවේ. ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් නැතිනම් එවැන්න ඇති පුද්ගලයෙකුගේ උදව් ලබා ගත හැකි. දැනටමත් GPS tracking app එකක් ස්ථාපනය කර නැතිනම් එවැන්නක් ඩවුන්ලෝඩ් කරගන්න. උදාහරණ ලෙස Android උපකරණයක් භාවිත කරනවා නම් Google Play Store එකට ගොස් Android location වැනි app එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එවැනි app සිය ගණනක් නොමිලේ භාවිත කිරීමට තිබෙනවා. අවසානයේ ඇප් එක විවෘත කළ වහාම GPS මගින් ඔබට ඔබ සිටින ස්ථානයේ ඛණ්ඩාංක ඇප් එක මත දැක්වෙනවා. මේ දිවැදගත් කරුණක් වන්නේ
පුස්තකාලයේ දොර ප්‍රධාන දොරටුව ඉදිරියට ගොස් අගයන් ලබා ගැනීම. ඉවන් සටහන් කරගෙන පෝරමේ අදාළ ස්ථානයට ඇතුළත් කරන්න. දෙවැනි ක්‍රමය භාවිත කරන්නේ දැනටමත් Google සිතියම් වෙබ් අඩවියේ අදාළ පුස්තකාලය සලකුණු කර ඇතිනම්. ඒ සඳහා map.google.com වෙබ් අඩවියට පිවිසිය යුතුයි. උදාහරණ ලෙස වේයන්ගොඩ මහජන පුස්තකාලය සඳහා සෙවීමක් කරන්න. එම ස්ථානයේ දැනටමත් සිටියන් මත සලකුණු වී ඇති ආකාරය ඔබට පෙන්වනු ඇති. එම ස්ථානයට අදාළ කණ්ඩායම් ලබා ගත හැකි ලිපින තීරුවෙන් නොහොත් URL එකින්. මේ අනුව වේයන්ගොඩ මහජන පුස්තකාලයේ පිහිටා ඇත්තේ අක්ෂාංශ 7.153.6.7.3 සහ දේශාංශ 80.55.89.25 යන නිශ්චිත ලක්ෂය. කෙසේ වෙතත් මේ ක්‍රමයේ අවශ්‍යයක්ද තිබෙනවා. මුලින් මෙම ස්ථානයේ සලකුණු කළ පුද්ගලයා වැරදි ස්ථානයක් තෝරාගෙන තිබේ නම් ඔබට ලැබෙන අගයද වැරදි. පළමු ක්‍රමය වඩා සාර්ථක බවන බව අප පැවසුවේ මේ හේතුව නිසා. දැන් තුන්වෙනි ක්‍රමයට යමු. මෙය අවශ්‍ය වන්නේ දැනට Google සිතියමේ සලකුණු නොකළ ස්ථානයක කණ්ඩායම්ක සෙවීමයි. මෙහිදී අප භාවිත කරන උදාහරණය කොස්කඳවල මහජන පුස්තකාලය. කොස්කඳවල ලෙස ඉංග්‍රීසියෙන් ටයිප් කිරීමේදී මහජන පුස්තකාලය පෙන්වන්නේ නැහැ. නමුත් ඒ ආසන්න ස්ථාන පෙන්විය හැකි. එවෙන් තැනක් හොරා ගන්න. ඉන්පසු වඩා නිවැරදියි ඔබ සිතන ස්ථානය මත ක්ලික් කරන්න. ඊට පහළ කොටුවක අදාළ ස්ථානයේ කණ්ඩායම්ක දිස්වනු ඇති. දැන් ඔබ අවශ්‍ය කණ්ඩායම්ක ලබාගෙන තිබෙනවා. නමුත් ඔබට කාල වේලාව ඇතිනම් තවත් එක් පියවරක් ඉදිරියට යා හැකියි. සිතියමේ නම් නොකළ ස්ථානය නම් කිරීමට ඔබට පුළුවන්. එවිට මීළඟට එම ස්ථානය සොයන පුද්ගලයෙකුට පහසුවෙන් එය සොයා ගැනීමට හැකි වෙනවා. ඔබ ක්ලික් කළ ස්ථානයට පහලින් කොටුව තුළ ඇති කණ්ඩායම්ක මත ක්ලික් කරන්න. ඉන්පසු වම්පස දැක්වෙන Add a missing link යන සබැඳිය මත ක්ලික් කරන්න. අදාළ තොරතුරු පුරවා යොමු කළ පසු Google මගින් ඒවා විමර්ශනය කර Google සිතියමට එක් කරනු ඇති. කණ්ඩායම්ක ලබා අවසානයේ පෝරමය සම්පූර්ණ කර යොමු කරන්න. මෙම ස්වේච්ඡා ව්‍යාපෘතියේ දායක වීම පිළිබඳව ඔබට අපගේ ප්‍රණාමයන් හිමි වෙනවා. ස්තුතියි.